Sansarini කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට මේ වෙලාවේ ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට තිබෙන්නේ. ඉතින් ඔයා මේ වෙද්දි මෙන්න මේ වගේ කාරණයක් දැනගෙන ඉන්නවා කියන දේ ගැන ඉඟියක් ලබා දෙන්න මම සූදානම් වෙනවා. විශේෂයෙන්ම දැන් ආදිත්‍ය විතරක් නෙවෙයි ආදිත්‍යත් එක්ක තියස්වර අනගි එවගේ මමෝදි මේ හැමෝම ට්‍රිප් එකක් ඇවිත් ඉන්නේ. ඉතින් මම ට්‍රිප් එක ආවේ එන්න ඕන වෙලාවකම කියලා තමයි තියස්වර නම් කිව්වේ. මොකද ඒකට හේතුව අම්මා නම් ඉතින් ඇමන්ඩ හොඳට බලාගන්නේ වෙන්නේ. ඉතින් මේ කට්ටියට ඒ විදිහට කරන්න ඕමනාවක් නැහැ. දැන් මේ කට්ටිය කොහොම හරි ඇවිත් ඉන්න අතරේ ඇත්තටම කියනවා නම් ඇමන්ඩ කොච්චර විරුද්ධ වුණත් ඇමන්ඩගේ දෙමාපියෝ සැලසුම් කරන්නේ ආදිත්‍යගේ ජීවිතයට යම්කිසි කරදරයක් කරන්න. ඉතින් එහෙම වුණාම ස්ථීරවම ඇත්තටම මේ කට්ටියගේ දේපල අයිති කර ගැනීමේ වැඩි හැකියාවක් තියෙනවා කියන එක ලොයිට් ඇතුළු කට්ටිය විශ්වාස කරන්නත් පටන් අරගෙන කියන දෙයි. මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මේ වෙලාවට දැනුම් දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් අපිට මෙතනදී මෙන්න මේ වගේ කාරණයක් දෙක බලා ගන්නට තිබුණා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක හරහා කතා කරන්නේ. ඉතින් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඔයාට මේ වෙලාවේ ඒ ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියන එක ගැන තමයි සුවිශේෂී කාරණාවක් විදියට මතක් කරන්න තිබෙන්නේ කියලයි අද වීඩියෝ එක තුළින් කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් අපි ඉදිරියට මේ වගේ දෙයක් ගැන කතා කරමු කියන දේ ගැන තමයි සුවිශේෂී කාරණාවක් මතක් කරන්නේ. ඔයා දන්නවනේ දැන් ආදිත්‍ය සහ ඇත්තටම අමෝදි පොඩ්ඩක් නිදහසේ කතා කර කර ඉන්න වෙලාවක ඇත්තම කියනවනම් ඔය ලොයිට් ගේ ගෝලියෝ ඇවිල්ලා අර ඉන්ජෙක්ෂන් එකක් අරන් ඇවිල්ලා සර්ප විෂ දාලා මේකට තියෙන්නේ. ඉතින් මේක විදින්න උත්සාහයක නිරත වෙනවා අපිට දකින්න පුළුවන් වෙයි. ඉතින් මේ දේ කරගන්න පුළුවන් වෙයිද? ඉතින් අනිවාර්යෙන් අපිට විශ්වාස කරන්න පුළුවන් මේ කාරිට මේ දේ කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඇත්තම කියනවා නම් ආදිත්‍යගේ වගේ මමෝදිගෙත් අවධානය බිඳෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම ඒ දැනෙන වේදනාවත් එක්ක යා කෑගහද්දි ඇත්තම කියනවා නම් අමෝදිට මොකද උනේ කියලා හිතා ගන්න බැරි තත්ත්වයකට පැමිණේවි කියලයි අපිට අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මේ මොහොතදී කතා කරන්න බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් අපිට විශේෂයෙන් මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියන එක ගැන ඉඟියක් ලබා දෙනවා. ඒ කියන්නේ අමෝදි කෑ ගහන සද්දටයි තිහස්වර වගේ මනගේ දුවගෙන ඊට පස්සේ තිකමන්ටම මෙයාව රෝහල්ගත කරයි කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. ඉතින් ඉදිරියට කතාවේ කුතුහලය තවත් ගොඩක් වැඩි වෙනවා කියන එක මේ මොහොතදී සිහිපත් කරන්නටත් අවස්ථාවක් උදා කරගන්නවා.